අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා. ඒ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඒ අනුව මන්නාරම ත්‍රිකුණාමලය රත්නපුර නුවරඑළිය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ වුණා. මේ හේතුවෙන් රෝගී ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අද දින වර්ජන ක්‍රියාමාර්ගයේ මෙලෙස සිදු කළත් දැඩි සත්කාර ඒකක හා ළමා රෝග ඒකකයන්හි කටයුතු නිසි ආකාරව සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇතම් රෝහල්වල කොවිඩ් සත්කාර ඒකක සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේක එක් දිනද සංකේතාත්මකද දීපව්‍යාප්තවද කියන එක තීරණය කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ වැඩ වර්ජනය ඉදිරියට පවත්වාගෙන යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන ප්‍රතිචාර මත සමහර විට මේ දිස්ත්‍රික්ක පහ වැඩවර්ජනයේ යෙදුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරිය ආකාර ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අද දින පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව සමහර විට දීපව්‍යාප්ත වැඩවර්ජනය දක්වා දිග්ගැහෙන ඉඩ තියෙනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. මේ රජය තමයි ওই රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන සංගමය මුදුන්පත් කරගෙන ඒ සංගමයට අවශ්‍ය කරන සියලුම බරප්‍රසාද හා බලතල ලබා දීලා මේ තත්ත්වයට ගෙන ආවේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා තත්ත්වයක් තමන් කන්න දීපු අත හපා කන තත්ත්වයක්. පළමුවෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය වශයෙන් වැඩ වර්ජනය සම්පූර්ණයෙන් හෙළා දකිනවා. අපි මේ වැඩ වර්ජනය දියත් කරන්නේ ජනතාවට එරෙහිව නම් වෛද්‍යවරුන් අනේ ඉතින් මේ රටේ ජනතාවට කුමක් කරන්නද? මේ වරද තියෙන්නේ මාත්‍යංශයේ ලොක්කෙක් හෝ රටේ කවුරි ලොක්කෙක් නිසා නම් මේකට මහ ජනතාවට දඩුවම් කළා හරියන්නේ නැහැ නේද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.